ඔවුන් එහෙනම් දෙතුන් පොලකින් ඇදගනිමු. එහෙමනම් අපි ආරම්භ කරමු. කතන්දර පැංචයි පැංචි. අයිබෝත් නිජේ බාලක්ෂ කන්දරට ආදරය කරන ඒවටේ රොක්කෙලා ඉන්න යාළුව හැමෝටම. ඉතින් මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයන් එක්ක හැම සතියකම විජේ පුවත්පතේ විජේ බාලදක්ෂ කඳුර විශේෂංගේ ඔයාලා හමුවට එන්න බැරි වුණා. විජේ බාලදක්ෂ යුටියුබ් නාලිකාවෙන් මට ඉඩක් ලැබුණ වෙලාවකම පුංචි ඔයාලා හම්බෙන්න එනවා කියලා ඔයාලා දන්නව නේද? ඉතින් යාළුව හැමෝටම අපි ආරාධනා කළානේ කතන්දර පැංචයි පැංචි වෙනුවෙන් කතන්දරයක් කියලා අපි දෙවන්න කියලා. ඉතින් මේ කතන්දර අපිට කියන්නේ කතන්දර පැංචි. එයාගේ නම තමයි සෙනුනි රශ්මිතා මෙන. මේ නංගිය ඇගෙනම ලබන්නේ මහනුවර මහමායා විදුහලේ. යාළුව ආසයි නේද එයාගේම කටහඬින් ඒ කතන්දරය අහන්න? ඉතින් අපි අමුවයා ඉන්න දිහාට. ආයු බොවන් යාළුවනේ, සමනලියන්, කුඩා මිතුරියන් සහ බාලදක්ෂ යහළුවෙලියන් හැමෝටම සුබ දවසක්. මම සෙනුනි රශ්මිතා. මම ඉන්නේ මහනුවර. විජය බාලදක්ෂ කඳවුරි කතන්දර පැංචයි පැංචි සඳහා මම ඔයාලට අදත් හරිම රසවත් කතාවක් කරගෙන ඇවිල්ලා තියෙනවා. පුංචි යමගේ යාළුවනේ, ඒ කතාවේ නම තමයි සමනලියන්ගේ කතාව. අපි එහෙනම් කතාව අහලම බලමු ඒ කතාව කොච්චර රසවත්ද කියලා. කාලා නෙවෙයි අහලා. එකමත් එක කාලෙක ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ කුරුල්ලන්, ලේනුන්, ලස්සනම ලස්සන දිලිසෙන සමනල්ලු ගොඩාක් හිටියා. ඒ සමනල්ලුන්ට ලස්සන ලස්සන පාට තිබුණා. ඒ තමයි රතු, කැවිලි, කහ සහ දම්. එකමත් එක උදෑසනක ලස්සනට සමනලියෝ ලස්සන දිලිසෙන ඇඳුම් වලින් සැනසිලා නින්දට වඩා පරිසරව මල් පැණි එකතු කළා. ඒකට හේතුව තමයි එක දම්සැලේ සමනලියගේ උපන්දිනය නිසා. ලේනුන්, කුරුල්, චූටි චූටි කුරුල්ලන් ඒ වගේම කැලේ ඉන්න සතුන් උපන්දින උත්සවයට ලෑස්ති වෙන්න කියලා කැලේ ලස්සනට සැරසුවා. ඉතින් මෙහෙම එයා ඉන්නකොට එයාලට කවුද අඳින සද්දයක් ඇහුණා. ඒ සද්ද ඇහුනේ මෙන්න මේ වගේ. එයාලා ඉක්මනින් දුවල දුවල ගිහිල්ලා බැලුවා. අනේ පුංචි අලි පැංචි කඩනවා. ඇයි අලි පැංචි ඔයා හඳන්නේ? එහෙම ඇහුවලු මෙන්න මේ කරුණාවන්ත සමනලිය. ඉතින් අලි පැංච කිව්වලු, මගේ අම්මා කිව්වා කැලේ ඇතුළට යන්න එපා කියලා. එතකොට තමයි මට මතක් වුණේ දැන් දිදුල් වාර කියලා. මං දිවුල් කන්න හරි ආසයිනේ. ඉතින් මම කැලේ දිවුල් කන් දිවුල් සොයමින් කැලේ යකී කැලේ ඉදිරියටම ගියා. දැන් මට මගේ අම්මව හොයාගන්න බෑ. ඉතින් මේ කහල සමනලියන්ට හොඳටම දුක හිතුණා. සමනලියම් මොනව කරයිද කියලා අපි දැන් බලමු. අඩන්න එපා පුංචි අලි පැංචෝ. අපි අම්මව හොයලා දෙන්න, ඒ වගේම දිවල් ගෙඩියකුත් හොයලා දෙන්න හරිනේ කියලා ඒ කරුණාවන්ත සමනලියෝ කිව්වලු. දන්නවද යාළුවනේ මේ සමනලියෝ මොනවද කරේ කියලා? ඔන්න මං මේක කියන්නම්කෝ. දම්සා, කමස, කහ සමනලියෝ එකතු වෙලා අලි පැංචගාව හිටියා. රතු සහ තැඹිලි සමනලියෝ කැලේ ඇතුළට ගියා. ඒ වගේම ලේනු සහ කුරුල්ලන් එකතු වෙලා දියුල් ගෙඩියක් හොයන්න උනන්දු වුණා. ඉතින් ඔහොම රතු සමනලියන් සහ
පැඹිලි සමනලියන් යනකොට කැලේ මැදින් යනකොට එයාලා දැක්කා අලි අම්මා තමන්ගේ පුතාව හොයමින් අඬනවා. ඉතින් එයාලා ඉක්මනට අලි අම්මා ගාවට දුවලා ගියා. ඒ කරර එයාලා මොනවද දන්නවද කලේ? අලි අම්මා වෙක්කන් ආවා මේ අලි පැංචා ඉන්න තැනට. අලි අම්මා අලි පැටියව ආදරෙන් සමු කරගත්තා. අනේ අම්මේ මට සමාවෙන්න අලි පැංචා කීවා. ඔන්නේ යාළුවනේ අලි අම්මෙත් කොට මෙහෙම කියනවා. පුතේ අම්මා තාත්තා කියන දේ ඇහුවේ නැති වුණාම තමයි කරදරවල වැටෙන්නේ. ඒත් එතකොට මේ පුංචි අලි පැංචා කියනවා මෙන්න මෙහෙම. ඒත් අම්මේ මේ කරුණාවන්ත සමනල්ලෝ මට අම්මව හොයලා දුන්නනේ. ඒ විතරක් නෙවෙයි මේ කුරුල්ලන් දෙන්නුයි එකතු වෙලා මට රහම රහ දියුන්ගේ දෙයකුත් හොයලා දුන්නා. අලි පැංචා හිම කීවා. අනේ ස්තුති, ඔයාලා කරලා තියෙන්නේ හොඳ වැඩක්. අනුන්ට උදව් කරන එක විතරක් නෙමෙයි කරුණාවන්ත වෙන එකත් බොහෝම හොඳ දෙයක්. අලි අම්මා කිව්වා. ඉතින් මේ අලි අම්මයි අලි පැටියාවත් එකතු කරගෙන සමනලියන් ලොකු උපන්දින උත්සවයක් තිබ්බා. උපන්දින උත්සවයේ ඉවර වුණාට පස්සේ සමනලියන් පියාඹලා ගියා. ඒ විතරක් නෙමෙයි චූටි අලි පැංචත් අම්මගේ ඇඟේ දැවටි දැවටි ගෙදර ගියා. ඉතින් යාළුවනේ අපිට මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ තමයි අනික් අයට උදව් කරන එක. ඒ වගේම අපි කරුණාවන්ත වෙන්න ඕනේ කියන එක. ඉතින් අපි සමනලියා, කුඩා මිතුරියා, බාල දක්ෂි රහළු යෙහෙළියන් විදිහට අපි තුලත් මේ හොඳ ගතිගුණ තව වැඩි දියුණු කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මගේ හොඳ යාළුවෝ වගේ මේවා විදි දියුණු කරගන්න ගම ගෙදර ඉඳන් පරිස්සම් වෙලා අම්මා තාත්තා කියන දේ අහලා හොඳට ඉන්නවා. බොහොම ස්තුතියි. හරිම ලස්සනයි නංගි ඔයාගේ කතන්දරේ. ලස්සනයි විතරක් නෙමෙයි ඒ කතන්දරෙන් අපේ ජීවිතයට පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්න ඕනි. පාසල් යන්නේ නැහැ කියලා සෙල්ලම් කර කරම ඉඳලා හරියන්නේ නැහැ. පොත් කියවන්නත් ඕනි. ඒ වගේම තමයි සෙනුලි නංගියා වගේ ඔයාලට ඔයාලා කියවන පොත් කතන්දර විදිහට අපිට කියලා එවන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඔයාලට කිව්වා නේද පොත් කියවන්න කියලා? ඉතින් අපිත් කැමති ඔයාලා ඒ කියන පොතේ නම් මොකද්ද කියලා දැනගන්න. ඒ වගේම තමයි ඒකේ තියෙන වැදගත් කරුණු දැනගන්නත් අපි කැමති. මොකද විජය බාලදාස කඳුරත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට මේ තොරතුරු ගොඩක් වැදගත් වේවි. එහෙමනම් ඔයාලා ඒ තොරතුරු අපිට එවන්න ඕනි වට්ස්ඇප් අංකය තමයි 077 452 62 62. ඉන්න මං ආයෙත් මතක් කරන්නම්. 077 452 62 62. එහෙමනම් ආයෙත් මං ඔයාලව හමු වෙන්න එනවා. එතකන් ඔයාලා හැමෝටම නිරෝගිමත් වකවානුවක්.